දැන් අද සිද්ධ වෙලා තියෙන්නේ මේ පක්ෂය පක්ෂයේ ගිය මැතිවරණයෙන් දෙනපු අය කොටසක් පක්ෂයේ මධ්‍යමකාර සභාවේ තීන්දුවක් අරගෙන තියෙද්දී ආණ්ඩුවට යන්නේ නැතුව අපි පක්ෂයේ ශක්තිමත් කරමු එක වැඩපිළිවෙලක යම් කියලා ඒ කිසි දෙයක් අහන්නේ නැතුව කඩාගෙන ගිහිල්ලා ඇමති අංගත් අර කිව්වා වගේ ඒගොල්ල හැමදාම ඇමතිව ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට වොමනාව ඇති උනේ අපි හදන සන්දානේ තුල සන්දානෙත් ඇදගෙනම ආණ්ඩුවට එකතු වෙන්න ඒගොල්ලන්ගේ බොහොම පැහැදිලිවම මම ඒගොල්ලන්ට කිව්වා අපි හදන සන්දානේ ලේකම් තනතුර ආණ්ඩුවේ ඇමතිවරයෙකුට දෙන්න බෑ ජනතාව අතරට ගිහිල්ලා අපිට කියන්න දෙයක් නැහැ එතකොට කියයි මේක ආණ්ඩුවේ සන්දානයක් කියලා දැන් මේ කාරණාව තමයි පහුගිය මාස 4ක් 5ක් අපේ සන්දානේ හදන්න ඇති වෙච්ච ලොකුම බාධා අපිට අවශ්‍ය වුණා ආණ්ඩුවේ ඇමතිවරුන්ට මේ වැඩේ අපිට කරන්න දෙන්නේ නැති අය අපිට ඉවත් කරලා අපෙන් තනතුරු වලින් අපිට වැඩ කරගෙන යන්න මේ අතර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් විශේෂ බෝධි පූජාවක් ඊයේ පැවැතුණා කෙසේ වෙතත් හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් වන ඉසුරු දේවප්‍රිය සහ පේෂල ජයරත්න යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්ුණා අවුගේ කාලේ අපි දැක්කා පක්ෂයෙන් රටට අවශ්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා වෙනුවට පුජ්‍යලයොත් එක්ක ආරවුල් ඇති කර ගැනීම තමයි දිගින් දිගටම උනේ පුජ්‍යලයන් පක්ෂයේ සමාජිකත්වයෙන් ඉවත් කිරීම ඒ වගේම නායකයින් ඉවත් කිරීම එක එක්කෙනාගෙන් පලි ගැනීම මේ වගේ මහා අවුල් ජාලයකට මේ පක්ෂය ඉස්සරහට අරන් ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් නායකත්වයක් එක්ක මේ පක්ෂය ඉස්සරහට ගෙනියන්න පුළුවන් අවශ්‍ය වැඩපිළිවෙල ගොඩ නැගෙයි කියන එක ඒ වගේම ගොඩ නැගීම සඳහා අපේ සම්පූර්ණම සහයෝගය ලබා දෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නායකයා කරවීම සඳහා මූලික වශයෙන් වැඩ කළ කණ්ඩායමෙන් හතර පහ දෙනාගෙන් කෙනෙක් තමයි මම එතුමාව ජනාධිපති කරපු එතුමාව බලයට ගෙනපු සංවිධාන සහ මේ මතවාදයට එතුමා විරුද්ධව වැඩ කරලා මේ රට වගේම අද පක්ෂයත් විශාල අර්බුදයකට ගෙනිහිලා තියෙනවා පෞගේ කාලයේ සීමාව තුලදී අපි දැක්කා දයාසිරි ජයසේකර අද දැන් බුදු වෙන්න කතා කරනවා දයාසිරි ජයසේකර මට එපා වුණේ 2019 ඔක්තෝබර් 5 වෙනිදා මැදියම කාර්යසභාව රැස්වෙච්ච වෙලාවේදී එතුමා කිව්වා මැදියම කාර්යසභාවට අපිට සජිත් එක්කත් සාකච්ඡා කරන්න තියෙනවා කියලා. කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් කෙනෙක් ප්‍රධාන දේශපාලන යුද්ධවාදියත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ නැහැ. එදා තමයි මට එපා වුණේ. ඊට පස්සේ මාව අයින් කර මහින්ද මහත්තයත් එක්ක වේදිකාවට ගියා කියලා. අවුරුදු 6කට පස්සේ මව් පක්ෂයේ ගොඩනැගිල්ලට එන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් මේ මෛත්‍රීපාල මහත්තය නැති එක ගැන මොකද හිතන්නේ? නෑ අපි ඉතින් එතුමාට මම දොස් කියන්න යන්නේ නෑ මොකද එතුමාට මම දොස් කියවුවොත් ඒක හරි නෑ මොකද පාක්ෂිකයෙකුයි ඉසුරට යුතුකමක් නෑ මෛත්‍රීපාල සිසේනව විවේචනය කරන්න මැතුමාව විවේචනය කරන්න කියලා ඒක නිසා මම එතුමාව විවේචනය කරන්න යන්නේ නෑ මොකද එතුමා මොන වුණත් මට මහැමතිකම දුන්නානේ ඉතින් ඒකින්ද මම ඒකට ඒ එතුමාව විවේචනය කරන්න යන්නේ මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළේ මේ අයුරින් මම මොන පැත්තෙන් එනවද කියලා තීරණයක් අරගෙන නැහැ හැබැයි මට ආරාධනාවක් ලැබිලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල නායකින්ගෙන් මේට ඉදිරිපත් වෙන්න කියලා ඒක තීරණය වෙන්නේ මේ පිළිබඳව මම ගන්න තීරණය අනුව එක ගැන මට කියන්න බෑ ඒකේ පක්ෂ සමාජිකයන්ට තියෙන අයිති ඒගොල්ලන්ට වුණා නම් පුළුවන් පත් කරගන්න. ඔව් මත තන දේශනාක් පවත්වලා දෙන්න ගියාවෙත් මේ බලය ලබා ගැනීම අවස්ථාවක් තියෙනවා. මට බලය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තිබෙන්නේ. මේ රට හරි දැන්ට ගෙනියෑම පිළිබඳව ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකට අවශ්‍ය රටට අවශ්‍ය සුදුසු නායකත්වයක අවශ්‍යතාවය තියෙනවා. ඉතින් සඳහා මගේ සහාය අවශ්‍ය වෙන ඕන වෙලාවක රට වෙනුවෙන් මම තීඳු ගන්නවා. තවමත් මේ රටේ අස්සක් මුල්ලක් නැර ජාති ආගම් භාෂා ભેදකින් තොරව ගමට ගෙනියන්න පුළුවන් පක්ෂය ඒක. හැබැයි ඉතින් ඒකට හරි නායකත්වයක් කණ්ඩායමක් ඌම නැහැ.